samanta chakkavalesu atra gacchantu devata saddhammam muni rajas sunantu saggamokkada dhammasavanakalo ayam badanta dhammasavanakalo ayam badanta dhammasavanakalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa saddha buddhi sampanna karunika pinnatni අපි ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරේ මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් එදා දීපංකර පාදමූලේ තමන්ගේ ළඟ තිබුණු නිවන අවබෝධ කර ගැනීමේ හැකියාව එදා අවස්ථාවේ තිබුණත් මේ මහා ගෝර සසරට බැස්සේ මේ සියලු ලෝක සත්‍යා සංසාර දුකෙන් මුදවල මමත් සසර දුකෙන් මිදෙනවා කියන ඒ පවිත්‍ර පිරිසිදු උතුම් චේතනාව සිතුවිල්ල පෙරදරි කරගෙන ඒ අනුව සාරස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා භවයෙන් භවයට පුරුදු කරගෙන ආව දියුණු කරගෙන ආව ඒ දස පාරමිතා තිස් ආකාරයකට පුරුදු කරගෙන ඇවිල්ලා එදා තුසිත දිව්‍ය ලෝකයෙන් නික්මිලා මාමායා දේවිය කුස පිළිසිඳ අරගෙන එදා සක්විති රජකම ලබන්න හිමිකම තියෙද්දී ඒ රජකම ඉවත දාලා අර ප්‍රාර්ථනා පරිදි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය පුරපු පාරමිතාවල ප්‍රතිඵල ඒ අවසාන භවයේ ඒ උතුම් වූ සම්බෝධියට පත් වෙන බවම දැනගත්ත කොණ්ඩඤ්ඤ එදා ඒ තාපසයා එක ඇඟිල්ලක් ඔසවාගෙන ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියන කාරණය පැහැදිලි කරා. අනෙක් සියලු දෙනාම ඇඟිලි දෙකක් ඉස්සලා එක්ක සක්විති රජ වෙනවා එක්ක බුදු වෙනවා. නමුත් කොණ්ඩඤ්ඤ තාපසයා එදා පැහැදිලිවම කිව්වා ඒකාන්තයෙන් මෙයා බුදු වෙනවා කියන කාරණය. ඒ අනුව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා කාමසුකල්ලිකානු යෝගියත් අත්තකිලමතානුකානු යෝගියත් අවුරුදු 29ක් තිස්සේ කාමසුකල්ලිකානු යෝගිය අතිස්සේ ශරීරයට සැප විඳි 29 අවුරුද්දක් 6 අවුරුද්දක් අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ කිසිම සත්‍යයේ කිසිම කෙනෙක් නොවිඳින තාමත්ම දුෂ්කර ඒ ක්‍රියාවන් සිද්ධ කළ අවසර 6ක් ඒ දෙකම අර්ථයක් නැති දේවල් හැටියට වටහාගෙන තේරුම් අරගෙන මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව පසුව බුදු වෙච්චට පස්සේ දේශනා කළ මහණෙනි මේ අන්ත දෙක අතහරින්ට කාම සුකල්ලි කානු යෝගෝ ඒක බොහොම හීන හීනෝගම් පුතුක්චනක මේ පුතුක්චනය අත්තකිලමතානියෝග ඒ දෙකම බැහැර කරලා මේ මැදුම් පිළිවෙත තුළින් සදාකාලික සැනසිල්ලක් විමුක්තියක් නිදහසක් ප්‍රවෘත්තිය නෙමෙයි එදා ඒ අවබෝධ කරගත්තේ අවසාන ප්‍රවෘත්තිය ඒ භවයේ අප්‍රවෘත්තිය ඒ කියන්නේ පැවැත්ම නැති තැන. එතකොට පැවැත්ම නෙමෙයි නොපැවැත්ම. නැවත උත්පාදය නෙමෙයි අනුත්පාදය. ඒ අනුව අවසාන භවය හැටියට
පළමෙන් ක්ලේශ පරිනිර්වාණය සිද්ධ කරලා අවසානයේ 80 වෙනි වයසේදී එදා ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ කරගෙන අපටත් ඒ ක්‍රමය නිවැරදිව පහදලා දීලා ඒ උත්තරමයන් නුනා. ඒ නිවන මඟ අපිට ඉතිරි කළා. ඒ මඟ අපට පැහැදිලි කරා. ඒ මඟ අපිට විවරණය කළා. අදත් ඒක කිසිම අඩුපාඩුවක් නෑ. ඒ මඟ ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඒ මඟ අපි නිවැරදිව ඒ මඟ යනවද නැත්නම් අපි ගියාද? ඒ මඟ නිවැරදිව ගියා නම් වර්තමාන භවයට අපිට එන්න අවශ්‍ය වෙන්නේ. වර්තමාන භවයට අපිට එන්න උනේ පිරිනිවන් පාලා වුරුදු 2560 ගණනක් ගත වුණත් අපි ඒක නිවැරදි මඟ වශයෙන් තෝරගත්තේ නෑ. හැබැයි මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළවත් ඒ මඟ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අපට මඟ වරදිනවා. මඟ වැරදුනොත් අතරමං වෙනවා. නැවත දුකට වැටෙනවා. එනිසා ඉතාම හොඳ කාලයක් හොඳ අවස්ථාවක් මනුෂ්‍ය ජීවිතය කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන භවයක් මනුෂ්‍ය භවය. ඒ වගේම ධර්මය ඉතාමත්ම නිරවුල්ව පැහැදිලිව තියෙනවා. ඒ ධර්මය නිවැරදිව මනාව දේශනා කරන ස්වාමින් වහන්සේලාත් අද ලෝකේ පුරා වැඩ ඉන්නවා. එන එක කාරණේක අඩුවක් තියෙනවා. මොකක්ද? ඒ මග අපි නිවැරදිව යනවද? අහනදී සිතින් දරාගත්තද? ඒ සිතේ දරාගත්තද අපි වචනෙන් පුරුදු කළාද? වචනෙන් පුරුදු කරපු දේ නුවණින් විමසුවද? ඒ මොනානම් දික්ක පිරිසිදුයි වෙලහට දර්ශනය පිරිසිදුයි. එහෙම නෝන නිසා නැවත නැවත බණහඬ වෙනවා. නැත්තම් මේක සූත්‍ර දේශනාවකින් එක ධර්ම දේශනාවකින් නිවනට මඟ කියනවා. නිවනට පාර කියනවා. 21000 සූත්‍ර තියෙනවා. කර්ණීය මෙත්ත සූත්‍රය ගත්තොත් අපි සියලු දෙනාම නිරන්තරයෙන්ම දන්න නිරන්තරයෙන් කටපාඩම් සිංහල බෞද්ධය වශයෙන් ගොඩාක් දෙනෙකුට කටපාඩම් නිරන්තරයෙන් සජ්ජායනා කරන සූත්‍රය. ওই සූත්‍රයත් ඇති නිවන් දකින්නේ. මේ ගැඹුරුම ධර්මය නිස්කන්ධ ධාතු ආයතන. ඒ කර්ණීය මෙත්ත සූත්‍රයේත් වෙන දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නු. කාමේසු විනය්‍ය ගේද නයිජාතු ගබ්බසෙය්‍ය. ඔර දිට්ඨිංච අනුපගම්ම. තොරයාගේ දිට්ඨිය අනුව නිවැරදිව ඒ දික්ක සාස්ත්‍ව උච්ඡේද දික්ටි කියන සියලු දික්ටි ය ප්‍රහාණය කළා නම් අවසන් කළා උතුම් සීලයක අපි හිටන්නේ සීලව දස්සනේන දර්ශනයගේ පිරිසිදුයි දස්සනේන සම්පන්නු එතුල සෝතපන්න පුච්චරේ කියන්නේ කාමේසු විනය යගේද තොඩ එතනින් එහාට තියෙන කාමරාගයත් පටිගයත් අවසන් කළොත් මොනවාට කාම ලෝකයට එන්නේත් නෑ අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනෙට්ට කියන බ්‍රහ්මලෝකවල ප්‍රතිසන්දි අරගෙන එහෙම පිරිනවන් පායි. කාමේසු විනය යගේ දඥයි ධාතු ගබ්බස්සෙය. නැවත ගැබක් සොයන්නේ නැහැ. හැබැයි අපි හෙව්වා. පෙර භවෙත් හෙව්වා. එනිසා වර්තමාන භවෙට එන්න සිද්ධ වුණා. ඉතින් උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වය ගන්නවා. රාජකීය කමතවත්ත පාරේ පදිංචි විමලා අබේදීර වීරරත්න ගුරු මහත්මිය සහ වෛද්‍ය දිලුම් පුතණුවන් සහ වෛද්‍ය දිල්මා දියණිය විසින් පින්කමට දායකත්වය අරගෙන තියෙනවා. අරමුණු වෙලා තියෙන මීට වසර 25කට පෙර පරලෝසපත්තු මාතර නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ KPG දසරත මහතාට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා කියලා. මාස 3කට පෙර පරලෝසපත්තු මැටිල්ඩා අබේදීර වීර රත්නාදරණීය සහෝදරියට හා දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන්ට සහ සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී සසල දුක් කෙලවර වේවා.
සුජීවත්ව සිටින වැඩිමහල් සහෝදරයන් වන ලීලා සහ ශ්‍රියා මහත්මීන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී තිරචීවනය සැරසේවා. වෛද්‍ය දිල්මා සහ දිලුම් ඇතුළු පවුලේ සියලු දෙනාට නිරුප්‍රදිතව රටට ජාතියට සේවය කිරීමට ශක්තිය ධෛර්ය හා වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාවේ කුසලයෙන් ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනාව සංගතයෙන් පීඩා විඳින සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාවේ කුසලයෙන් සියලුම දෙනාට ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු ටික සාක්ෂාත් කරගන්න තමයි මේ අරමුණින් තමයි ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන්නේ. සියලු දාන අතරින් ශ්‍රේෂ්ඨතම දාන ධර්ම දානි. ඒ සඳහා මම සූත්‍රයක් දිගහරිනවා. ඒ සූත්‍රය තමයි කුද්දක නිකායේ උරග වග්ගයේ පළවෙනි සූත්‍රය, උරග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අපි දන්නවා මේ උරගය කියන්නේ කාටද කියන්නේ? සර්පයන්ට. මහණෙනි මේ ඊවහාගිය සර්ප විසක්, ඒ කියන්නේ ශරීරගත, සම්පූර්ණ ශරීරගත සර්ප විසක් බෙහෙතකින් විනාශ කරන්න පුළුවන්. බෙහෙතකින් නැසනවා, විනාශ කරන. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ ක්‍රෝධය, උපන් ක්‍රෝධය, තරහව, දේශය මේක සිතින් බැහැර කළොත්, සිතින් අයින් කළොත්, සිතේ හටගැන්ම නැවැත්තුවොත්, ඒ උරගයා, ඒ සර්පයා හැවදිරපුහාම ඒ හැව ඒ අයින් කරනවා. ඒ හැව අයින් කරන්න එක කරු දෙකක් අතරින් හරි මුලක් අතරින් හරි රිංගනවා. රිංගලා ඒ හැව ඉවත් කරලා අලුත් හැවක් අරන් යනවා. හැබැයි ඒ සර්පයාට පරණ හැව ගැන අයල්මක් නෑ. අයි බලාපොරොත්තුවක් නෑ. අයි කැමැත්තක් නෑ. මහණෙනි අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ ක්‍රෝධය තමන්ගේ සිතින් අයින් කළොත් එයා ඕරපාරය අවසන් කරනවා. ඕරපාරය බිඳිනවා. ඕරපාරය කියලා කියන්නේ ඕරම්භාගිය සංයෝජන වලට. ඕරම්භාගිය සංයෝජන පහක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිය. ඒතර දැන් මෙතන ඉගන්නේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම ගන්නේ මේකේ පටිගිය ගැන. තරහ, ක්‍රෝධය, වෛරය, දේශය. දැන් අපි බලමු මේ ක්‍රෝධය, වෛරය, දේශය කියන එක අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්ද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳයිද නරකයිද? අපේ සිතින්ම අපිම විමසන්න ඕනේ. මොකද ක්‍රෝධය කියන්නේ, දේශය කියන්නේ, තරහව කියන්නේ, වෛරය කියන්නේ සිත තුළ උපදින සිතුවිල්ලක් විතරයි. ඔකේ වටිනාකමක් තියෙනවද? ඒකේ ප්‍රයෝජනයක් තියෙනවද? ඒක දිගින් දිගට ගෙනිහිල්ලා ලැබෙන යම් අර්ථයක් තියෙනවද කියන එක අපි සිතින්ම විමසන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒකට පැවැත්මට ඉඩ දුන්නට කමක් නෑ. එහෙම තියෙන දෙයක් නම් තියාගත යුතු දෙයක් නම් සිත තුළ පවතින ඉඩදිය යුතුද කියන එක තමන්ම තීරණය කරගන්න ඕනේ. ක්‍රෝධය, දේශය, තරහ. එතකොට දැන් අර සර්පයා හැව ඉවත් කරනවා. ආයි බලාපොරොත්තුවක් නැහැ. ආයේ හැව ගැන අපේක්ෂාවක්, කැමැත්තක් නැහැ. අන්න ඒ වගේ. හැබැයි අපි අනන්ත අප්‍රමාණ බණ අහලා අපි හිතන මේක සිතට නොයදගත යුතු ධර්මතාවයක්. මේක සිත අපිරිසිදු කරන ධර්මතාවයක්. සිත විනාශ කරන ධර්මතාවයක්.
හැබැයි නැවත එනවනේ. නැවත එනවනේ. අන්න එතන තමයි අවධානයෙන් සිටිය යුතු තැන. ඒකට කියනවා ඒකට තියෙන එකම දේ තමයි ඉවසීම කියන එක. ක්‍රෝධය නැති කරන්න තියෙන එකම බෙහෙත තමයි මෛත්‍රිය. මෛත්‍රිය නැමැති බෙහෙතෙන් විතරයි ওই විස නසන්න පුළුවන්. ක්‍රෝධය නැමැති මහා භයානක විස සර්ප විසකට වඩා අතිශය භයානකයි. මොකද සර්ප විසෙන් සර්පය දෂ්ටකලේ එක පුච්චලයකට නම් ඒ පුච්චලේ විතරයි මැරෙන්නේ. මේ ක්‍රෝධය, වෛරය, දේශය, පලිගැනීම කියන මේ නරක සිතුවිල්ල සිතට ආපහුම ලෝකයන් නසන්න පුළුවන්. බැරිද? මුළු ලෝකයම නසල විනාශ කරන්න පුළුවන්. ඒකත් බලන්නකෝ. එනනම් අර සර්ප විසට වඩා අතිශය භයංකරද නැද්ද? ඒතර හැබැයි සර්ප විසත් බෙහෙතකින් නසන්න පුළුවන්. ශරීරගත සර්ප විස බෙහෙතකින් විනාශ කරන්න පුළුවන්. ඇයි එහෙනම් අපි මේ ක්‍රෝධය කියන මේ සිතුවිල්ල මේ නාම ධර්මය සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඒ ඇතිව නැති වෙනව වෙනුවට අපි කරුණු දෙකක ආධාරයෙන් මෙයාට හොඳට ලගින්න ඉඩකඩ සලසලා දීලා තියෙනවා. ඉඩකඩ සලසලා දෙනවා අපි යාට ලගින්ට. කරුණු දෙකකින් මොකද්ද? විතර්ක හා විචාර. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සොයා බලනවා. දැන් ඇහැට දැකපු රූපය පිළිබඳව තමන් අකමැති නම් අමනාප නම් අප්‍රිය නම් අපි ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ රූපේ ඉවත් කරන ආකාරය. ඒක පුච්චලයක් වෙන්න පුළුවන්. ඒක අජීවිදයක් වෙන්න පුළුවන්. ඒක සජීවිදයක් වෙන්න පුළුවන්. අජීවිදයක් වුණත් සජීවිදයක් වුණත් අපි අකමැති නම් අමනාප නම් අප්‍රිය නම් අපි ඒක අයින් කරන්න කල්පනා කරනවා. හැබැයි සමහර කෙනෙක් ඒ ක්‍රෝධයට, වෛරයට, දේශයට සිත තුළ ඉඩ දීලා ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා හොඳට ඒක වැඩෙන්න ඉඩ දීලා ඒ අනුව විතර්ක කරනවා. ඒ අනුව කල්පනා කරනවා. ඒ අනුව සොයා බලනවා. එයාමට බැන්න. බැන්න කියන්නේ සෝත විඥානයක් නේ. එයා කටෙන්, එයාගේ මුඛයෙන් ඒ ප්‍රකාශ කරපු එළියට දාපු වචන තමන්ට ගැළපෙන්නේ නැත්නම් තමන්ගේ සිතේ තුළ ඇති වෙන අමනාපයක්. දේශයක්. එකක් සිතුවිල්ලක් විතරයි. ඒකට එයා එවැනි වචනයක් ප්‍රකාශ කළා නම්, දෝෂාරෝපණය කළා නම්, බැන්නා නම්, නිඳා කළා නම්, අපහාස කළා නම් හොඳට බලන්න, හොඳට හිතන්න, එයාගේ සිත දූෂ්‍ය වෙලාද නැද්ද කියලා. එහෙම ප්‍රකාශ කරපු, එහෙම බැනපු, එහෙම නිඳා කරපු, එහෙම අමනාප කළා නම් එයා කෙරුවේ අර දේශසහගත සිතුවිල්ල මූලික කරගෙන ඒ නාම ධර්මය, ඒ සිතුවිල්ල උපකාර කරගෙන ඒ අනුව වචන හැසිරවීමක්. එතකොට එයා කර්ම දෙකක් එතන කරගෙන තියෙනවා. පළවෙනි එක මනෝ කර්මය. දෙවෙනි එක වචී කර්මය. හැබැයි ඒක තවදුරටත් විතර්ක විචාර. ඒතොර බැනලා නිඳා කළා අපහාස කළා ත්‍යාගයේ සිතට මදි නම් එයා කල්පනා කරනවා මේකට බැනලා විතරක් මදි. නිඳා කළා විතරක් මදි. ඒකට හොඳ පාඩමකුත් උගන්වන්න ඕනි. මට ගහන්න බැරි නම් කීප දෙනෙක් ලව්ව හරි ගස්සන්න ඕනි. නැතර තමන් ගහනවා රැකලා ඉඳලා. කයනුත් ක්‍රියාත්මකයි. දැන් බලන්න අර සිතුවිල්ල හොඳ සිතුවිල්ලක්ද නරක සිතුවිල්ලක්ද? බුදුරජාණන් වහන්සේගේ දහම ඥානවන්තයන්ටයි. තොර ඥානය තියෙනවා නම් නුවණ තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් එයා දැනගන්න ඕනේ යාගේ සිත අපිරිසිදු වෙලා තියෙන ආකාරය. එතකොට එයාගේ සිත අපිරිසිදු වෙලා තියෙන ආකාරය එයා දකින්නේ නැත්තේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා. නිවැරදි අවබෝධයක් නැහැ. ඒ සිතේ කිලිටි භාවය, ඒ සිතේ අපිරිසිදු භාවය තමන්ට අහිත කරයි කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක්, ඥානයක්
එයාගේ සිත තුළ වැඩිලා නැහැ. ඒ අනුව එයා කයත් ක්‍රියාත්මක කරගන්නවා අර පුච්චලයට පහර දෙන්නත්. දැන් පහර දෙන්න තීරණය කරනවා. පහර දෙනවා. ඒතර මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම. ප්‍රධාන උනේ මනස. දෙවෙනියට ක්‍රියාත්මක වුණා වචනය, වචී කර්ම. තුන්වෙනියට ක්‍රියාත්මක වුණා කාය කර්ම. දැන් මේක ගැඹුරින් කියනවා. දැන් මනසේ හටගත්ත සිතුවිල්ල මනෝ කර්මයක්. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒක වචනයට පරිවර්තනය කරගත්ත එක වචී කර්මයක්. හැබැයි ඒක කයනොත් ක්‍රියාත්මක කළා. කය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. දැන් යා අර අමනාප පුච්චලයට පහර දෙන්න අතට ගත්ත ආයුධයක්. අපි කියමු පොල්ලක් කියලා. අතත් සතර මහා ධාතු. පොල්ල සතර මහා ධාතු. දැන් අර පුච්චරයට ගහනවා. දැන් ශරීරයේම තියෙන සතර මහා ධාතුන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත හතරයි යතන ක්‍රියාත්මක වෙයි. ඒතර යා ඒ පහර දීම නිසා යාගේ අතක් කැඩෙනවා. මොනතක් කකුලක් කැඩෙනවා. දැන් එහෙම දේවල් තියෙනවද ලෝකේ? ඔව්. ඒතකොට යාගේ අතක් කැඩුණා කියන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළා. කකුලක් කැඩුවා කියන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරා. පොල්ලෙන් ගෙවෙ කොන්දට නම් කොන්ද කැඩුනා නම් සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරා. ඒ පොළු පහර වැදුනේ හිසට නම් හිස පොඩි වෙනා ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති වුණා. එයාගේ මරණය සිද්ධ වුණා. මරණය සිද්ධ වෙනවා කියන්නේ සතර මහා ධාතුන්ට නිවැරදිව පවතින ඉඩකඩ නැහැ. පැහැදිලිද කියන එක. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති වෙන්නම ඕනේ මේ සිතට තව භවයකට යන්න. සිතට කයෙන් බැහැර වෙන්න මේ සතර මහා ධාතු එහෙම නැත්නම් මහ භූත හතරේ විකෘතිතාවයක් ඇති වෙන්න ඕනේ. ප්‍රකෘතිතාවෙන් තියෙන තාක්කල් සිත බැහැර වෙන්නේ නැහැ මේ සතර මහා ධාතුන්ගේ. දැන් එතකොට මේ පුච්චලයා අතත් සතර මහා ධාතුන් පොල්ලස් සතර මහා ධාතුන් සැලුවෙත් කැඩුවෙත් බින්දෙත් සතර මහා ධාතු. දැන් අර පොළු පාර වැදෙන හිසට ඒ සතර මහා ධාතුන් ඒ විකෘතිතාවය නිසා එයාගේ සිත එතනින් බැහැර වුණා. මෙයා කරගත්ත ප්‍රාණඝාත කුසලයක්. පස්සේ කල්පනා කරයි අයියෝ මං තව ටිකක් ඉවසවනම් හොඳයි කියලා. නමුත් එතකොට සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. දැන් මේක විපාක දෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි යමෙක් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කළොත් එයා මරණයෙන් පස්සේ උපදින්නේ සංජීව නිරයේ. යම් කුසල කර්මයක් අනුසේ වශයෙන් ඔය යම් කුසල කර්මයක් ඉදිරිපත් වෙලා manuss ලෝකයට ආවොත් අඩුවයිසෙන් මැරෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසලයේ විපාකය. එතකොට දැන් සතර මහා ධාතු අතට අරගෙන සතර මහා ධාතු තැළුවා. ඊගාව භවයේ උපදිනකොට පැහැදිලි බුදුරජාන් වහන්සේ දේශනා කළ රූප කලාප 30ක් වෙනස් කිරීමේ හැකියාවක් අර කර්ම බලවේගයට තියෙනවා. කාය දශක, වස්තු දශක, භව දශක. ශරීරයෙන් 10ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා. හෘදේ වස්තුවෙන් 10ක් රූප කලාප වෙනස් කිරීමේ හැකියාවක් බලයක් තියෙනවා කර්ම වේගයට. භාව රූප වලින් 10ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා කර්ම වේගයට. දැන් මෙයා ප්‍රතිසන්දි ගන්නකොටම මෙයාගේ ශරීරයේ හાર્ට් එකේ විකෘතිතාවයක්. හරිද? එහෙම නැත්නම් අර පොළු පහර වැදෙන හිසට නම් මොළේ විකෘතිතාවයක්. ඒතකොට දොස්තර මහත්තයා කියනවා මේ දරුවා ජීවත් කරන්න බෑ. මෙයාගේ මොළේ ස්නායු අක්‍රියයි. තැලිලා පොඩි වෙලා.
Tikadasa chivatila merle. Maranonimari. Mother Uda Darwangimolo present Kandabe. Sile karmic rabahajane karanabe. Tarmarino. Either balan, they kabaveka dini may pagadin. Mother karme vipaka dini chetana manu. Ito bari artake vipaka dini pula atma bava pansiak. Imanata atma bava dahak. Vipaka dini pula. Evidiatama yagi. Never to upadina kota. Sanjeeva nire upadindoni. Pranagata kusale karnaya upadina Sanjeeva nire. Tora Sanjeeva nire nama rupa dekamati yana. Kriyatmaka venama. Me prutuviyata yodun palas daha kepitinti yanni. Minisvarsavalin nire nimi nire varsavalin. Minisvarsavalin lakshanamaya Sanjeeva nire teka dausai. Entiak masya yendulaha kauruddai en aurudu pansiyatina. Nire varsavalin pansiya. Meheng aurudu dekoti hattalakshayak Sanjeeva nireta masya. Meheng aurudu koti tisdekai laksha hataliyak Sanjeeva nireta aurudai. En pansiyatina. Dem balaname krode enemeti me namadharmayak me eka situvillak etivila taman karagatadi. Ehemath nathi unoth eyata enna thiyena krodhe atisse balavat nan eya upadinne uraga vargiye nai polongu dakala thiyena e dennata denna mona gehu unoth mokada wenney ekko polanga nayaw gilinawa ema naththa naya me vairaya kothen dida patan gatte ai ehema vela thiyenne eka maha aparadayak ne ai ehema vela thiyenne ara Pera bahawale indala apu ara situvilla mano karma tore bahaven bahaveta ena eka ara satava dakka gaman eti wenne ara pera bahave hata gatta situvillata samana situvilla deshe purudu karan aayi ekara hondama nidarshanaya tamai sreerivanicha jathake indala budhrajanan wahanse passen aawa bodhisattvan passe ewilla avasane massina vela ipadila Dharmaya bodh karine adat savichi ne eto koda uraga varge den etanata giyai me ek punche ek chitakshane athula hata ganna situvilla hinda neida giye etanata budhrajanwasa deshana karno eto koda sarpa visak behetakin nasanna wage avasan karanawa wage yam kisi kenekota puluwan nam me krodhe kiyana eka sahamulin ayin karanne sahamulin ayin kaloth e anagami ai kamarage patige avasan inne kotana dide anagami margedi sowan unath tiyena sakrutagami unath tiyena Anagami Mari. Ena krodhe yamkisi kenek. Ara parana heva ayin karala aluth heva ranja heva pilibandawa aya apeksawanne balapuruthwanne. Enan api ehen roopa dakala kanin sabda hala naasen ganda suwanda agrahane karala diven rasa vindala sharirayen pahasa labala ewa taman kemathi aakarayata nolabenawa nan gatenawa. Amana apena. Ehendakina rupe manapana satutui. Amanapana deshe domnas. Kaninana sabde mihirinang manapai. Eka mihirinang amanapai. Deshe himatinama. Nasing agrahane karna gande suadatnang manapai. Eka durgandiagnang amanapai. Desyak keno. Divengan rasa mihirina manapai. Eka nirasana amanapai. Sarire labena pahasa sumuduna manapai. Eka gorosuna raluna amanapai. Manasingan aramuna itunana manapai. Itunona amanapai.
දැන් මේ ඉන්ද්‍රියන් හයම මූලික කරගෙන මේ දේශය නැමැති මේ නාම ධර්මයේ එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන මේ නාම ධර්මයේ ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මේ ධර්මය අයින් කරගන්න අපිට කොච්චර කාලයක් යනවද? හටගන්නේ චිතක්ෂණය නම් අයින් කරන්න යන්නේ ඒ චිතක්ෂණයම තමයි. හැබැයි වෙලා තියෙන්නේ සර්පයා ආයි හැවගෙන බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට අපි ආයි ක්‍රෝධයට එන්න ඉඩ දීලා තියෙනවා සිතට. ඇයි ඒ? සතිය හා යෝනිසෝ මනසිකාරය නැහැ. සීය හා මනා නුවණ නැහැ. සීය කිව්වේ සම්මා සතියට. යෝනිසෝ මනසිකාරය කිව්වේ මනා නුවණට. යෝනිසෝ මනසිකාරය හටගන්න තැනම අයින් කරන්න. හටගන්න තැන අයින් කරන්න. පස්සේ අයින් කරන්න හිතනකොට ඒක දිනු වෙලා කර්මපතයක් බවට පත් වෙලා ඉවරයි. සිතුවිල්ල ඇති වුණා ඇතිවන ශනේන් අයින් නොකොලොත් ඒක යන විතර්කයට. කල්පනා කරනවා. ඒක යන සොයා බලන්න. එයා කරපු නින්දාවට අපහාසයට පහර දීමයට එහෙම නැත්නම් බැනුමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා හිතනවා. කල්පනා කරනවා. ඒ පිළිබඳව කරුණ හොයනවා. එතකොට සිත බලවත් වෙලා ඉවරයි. සිත ප්‍රබල වෙලා ඉවරයි. සිත ශක්තිමත් වෙලා ඉවරයි. සිත බලවත් වෙනවා කියන්නේ ක්‍රෝධයෙන් බලවත් වෙලා. ශක්තිමත් වෙලා තියෙන්නේ ක්‍රෝධයෙන් ශක්තිමත් වෙලා. දැන් එතකොට ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවද? ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. ඒ කොහොමද? ඊගාව භවී අර එක්ක සර්පෙක් එහෙම නැත්නම් නිරේ තිරිසන් ලෝකය කන් නිරයක් එහෙම පිටින් මලක සංජීව නිරේ එහෙම නැත්නම් manuss ලෝකයට ආවත් අර සතර මහා ධාතු එවත් ඒ රූප කලාප පොඩි වෙච්චා තැලිච්චා කුඩු වෙච්ච ඉන්නේ කැඩුවේ අතනම් අත පණ නැ උපදිනකොටම අම්මයි තාත්තයි ඉන්ද්‍රියන් හොදට සම්පූර්ණයි දරුවන් අංග විකලයි පෙරභවයේ කැඩුවේ කකුල් දෙක නම් උප්පත්තියම විඳින්න බෑ දරුවට. හැබැයි අම්මටයි තාත්තට එහෙම දෙයක් නෑ. ඇයි? අම්මයි තාත්තයි ඒ කර්මය කරලා නෑ. හැබැයි අම්මයි තාත්තයි ඒ කර්මයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අම්මටයි තාත්තටයි ජීවිතේ තියෙනකම් මානසිකව විඳවන්න වෙනවා. අංග විකල දරුවේ ගෙදර ඉන්නකොට ඒ අම්මයි තාත්තයි ඒ පිළිබඳව නිතරම කල්පනා කරන්නේ නැද්ද? ඒ අනුව දුක් වෙන්නේ නැද්ද? ඒ අනුව ශෝක වෙන්නේ නැද්ද? ඒක මානසික පීඩාවක් නෙමෙයිද? මනසට වදයක් නෙමෙයිද? වදයක්. ඒ වදේ හදාගත්තේ කොහොමද? පෙර භවයේ ඒකත් හදාගත්තේ. දැන් අනුමත කරනවනේ. තමන්ට අරියාදු කරා තමන්ට බැන්න තමන්ට දෝෂ කීවා. එතකොට තමන්ගේ කෙනෙක් ගිහිල්ලා අර පුච්චලයාගේ කකුල් දෙක කැඩුවා. අම්මා තාත්තා කියන හොඳම වැඩේ තමයි ඔකට ඔක. ඔහොම තමයි වෙන්න ඕනේ. ඔහොම තමයි කරන්න ඕනේ. ඒ කරපු වැඩේ හොඳම වැඩේ කියලා කියනවා සමහර දෙමව්පියෝ. කියනවද නැද්ද? මානසිකව විඳවනවා. එයාලා කර්මය කළේ නැහැ. එයා ක්‍රියාව කළේ නැහැ. ක්‍රියාව කළේ පුතණුවන් එක්ක තමන්ගේ සහෝදර ඥාති කෙනෙක් හිතවත් කෙනෙක් තමයි කර්මය කළේ. එතකොට එයා එක විඳවනවා අර කකුල් දෙකම නැතුව ඇවිල්ලා. ඒක පණ නැහැ. අරකට අනුබල දුන්නනේ ඒක හොඳයි කිව්වනේ. මානසිකව විඳවනවා. දැන් තේරෙනවද? එතකොට එහෙනම් මේ ක්‍රෝධය කියන ධර්මතාවය හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සිත තුළ ඇති වෙනවද? ඇති වෙන්නේ මොන ඉන්ද්‍රියන් මූලික කරගෙනද? ඒකේ විපාක භාවය කොහොමද? ඒක විපාක දෙනවද? මොන විදිහටද විපාක දෙන්නේ? ඒ ටික හොඳට අවබෝධ කරගත්තොත්, තේරුම් ගත්තොත් එයාට පුළුවන් මේ ක්‍රෝධය සිතින් අයින් කරන්න. නැත්නම් අයින් කරන්නේ නැහැ. ඒකේ හටගන්න ස්වභාවය දකින්න ඕනේ, ඒකේ පවතින ආකාරය දකින්න ඕනේ, ඒකෙන් වෙන විනාශය දකින්න ඕනේ, වර්තමාන භවය හා අනාගත භවය. එක භවයකින් විපාකය අවසන් වෙනවා නම් ඒක කමන්නේ. ආත්ම භව කීයක් විපාක දෙයිද දන්නේ? 500ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්,
තුන් 4000ක් වෙන්න පුළුවන් භව. හැබැයි එක භවයයි. එක භවයක විතරයි කකුල් දෙක කැඩුවේ. එම නැත්නම් අතක් කැඩුවේ. අත නැතිව උපදින්නේ ආත්ම භව 500ක් වෙන්න පුළුවන්. එහෙනම් මේක සිත තුළ මේ ධර්මතාවය, මේ ක්‍රෝධය, වෛරය නැමැති මේ ධර්මතාවය සිත තුළ පැවැත්මට ඉඩ දීම යහපතයි දහයපතයි. තමන්ගේ බුද්ධියෙන් විමසන්න ඕනේ. මේ ධර්මය දැනගෙන දැකගෙන යන ගමනක්. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන යන ගමනක්. ඒතකොට ඒකේ ප්‍රතිඵල දකින්න ඕනේ. ඒකේ සිද්ධ වෙන අනාගත ක්‍රියාව දකින්න ඕනේ. වර්තමානයේ සිදු වෙන ක්‍රියාව දකින්න ඕනේ. ක්‍රියාව පුජ්‍යලයකට සිද්ධ වෙන දෙයක්ද? නාම රූප දෙකට සිද්ධ වෙන දෙයක්ද? දෝෂණය වෙන්නේ නාම ධර්මයක් සිතවිල්ලක්. ඒකට ක්‍රියාව සිද්ධ වෙන්නේ සතර මහා ධාතුන්ගේ. පුජ්‍යලයකට වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය නිසා මානසිකව විඳවනවා. ඒ කකුල් දෙක නැතුව දෙපා නැතුව ආපු පුජ්‍යලයා ජීවිතේ තියෙනකම් මානසිකව විඳවනවද නැද්ද? ලෝකයේ අනිත් සියලු දෙනා පයෙන් ඇවිදලා යනවා දකින්නකොට අර පුච්චලයට මොනවද හිතෙන්නේ? නිරන්තරයෙන් මානසිකව විඳවනවද නැද්ද? ඇයි? ඉස්ලාම දෝෂය වුණේ යාගේ මනස. නැද්ද? දේශය තරහ ක්‍රෝධය කියන සිතුවිල්ලෙන් ඉස්ලාම දෝෂය වුණේ මනස. ඒක වචනයකට පරිවර්තනය කළා, ඒක කායිකව ක්‍රියා කළා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දරවල් තුනෙන්ම කරගත්තා. දැන් එතකොට ජීවිතේ තියෙනකම්ම මානසිකව විඳවනවා. අර එක චිතක්ෂණයක් තුළ ඒක අයින් කළා නම් මොකද වෙන්නේ? එක චිතක්ෂණේ නයින් කරන්න යන්නේ. හට ගන්න තැනම යෝනිසෝ මනසිකාරය. මන නුවණ. සතිය, නිවැරදි සිහිය. නිවැරදි සිහියෙන් මන නුවණින් යස්සනේන් එක අයින් කරා. සිතින් බැහැර කළා. හැබැයි බැහැර කළා අර සර්පයා හැවයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආයි අපේක්ෂාව. අන්නේ ඒ වගේ එන්න ඕනේ. ආයි ක්‍රෝධය ගැන අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ආයි ඒකට මනසේ හැසිරීමකට ඉඩ දෙන්නේ. මේ කොච්චර බණ කිව්වත් ආයි ඒද නැත්. එනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේට බලන්න බුදුරජාණන් වහන්සේ කියලා දෙන දේ හරිද නැද්ද දේශනා කරනදී අපේ යහපතට නෙමෙයිද දේශනා කරලා තියෙන්නේ එහෙනම් අපි නිවැරදිව අනුගමනය කරනවද ම කියෙන් කී දෙනා දෙන්නේ ඒක බලන්න ආයි කාම ලෝක වලට එන්නෙත් නැහැ ඇයි පටිගිය නැති කෙනා ක්‍රෝධය අවසන් කරපු කෙනා දේශය අවසන් කරපු කෙනා ඒකට තියෙන එකම බෙහෙතයි වෙන බෙහෙතන්නේ ලෝකේ තාක්ෂණය මොනතරම් දියුණුවක් ඇමරිකාව, ජපානය, එංගලන්තය, රුසියාව, ජර්මනිය, චීනය මොනතරම් තාක්ෂණය අතිශය දියුණුවක්. ඔය ක්‍රෝධය තරහා වෛර සිතුවිල්ල සිතින් අයින් කරන්න මොකක් හරි ටැබ්ලට් එකක් හරි එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් හරි මොකක් හරි හදයිද? කවදාවත් හදන්න? කවදාවත් හදන්න බෑ. බුදුරජාණන් වහන්සේ බෙහෙතක් දුන්නා. ඒක තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා. ඒ බෙහෙත හරියටම හරි. මොකක්ද? මෛත්‍රිය. එහෙනම් අපි මේ සිතුවිල්ල ආපු තැනම සතියා යෝනිසෝ මනසිකාරයෙන් හරවනවා. කොතනටද? මෛත්‍රියට. ඕ නිදුක්කෙත්ත, නිරෝගීත්ත, සුවපත්ත්ත. යමට දෙන්නා. යමට දොස් කිව්වා. යමට නිඳා කළා. මගේ හිත කිලිටුන්නේ. මගේ හිත දුෂ්‍ය වුන්නේ. මගේ හිත අපිරිසිදු වුන්නේ. මම දන්නවා ඒ ඇනුම්පද, ඒ නිඳා අපහාස ඒවා මම ගත්තනම් මගේ හිත කිලිටු වෙන්නේ. මගේ හිතයි දුෂ්‍ය වෙන්නේ. නෑ මගේ හිත මං කිලිටි කරගත්තේ නෑ. මගේ හිත දුෂ්‍ය වුන්නේ. මං ඒකට සිනහවෙන් පිළිතුරු දුන්නා. එතකොට කාටද අර්ථයක් සිද්ධ වෙන්නේ කාටද අනර්ථයක් සිද්ධ වෙන්නේ හොඳට බලන්නකෝ. ගත්ත කෙනාට අනර්ථයක් සිද්ධ වෙයි ක්‍රෝධය වෛරය දේශය කියන නාම ධර්මයේ එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ල තමන් ගත්තනම් තමන්ට අනර්ථයක් සිද්ධ වෙයි. ඒ සිතුවිල්ලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ සිතුවිල්ල එතනම අයින් කරගත්තනම් යම් කිසි කෙනෙක් එයාට
අර්ථයක් සිද්ධ වෙයි. වෙනවද නැද්ද? එහෙනම් අපි ජීවිතේට අපි අනර්ථයක් සිද්ධ කරගන්නවද අර්ථයක් සිද්ධ කරගන්නවද? එහෙනම් තථාගතයන් වහන්සේගේ යහපතටද අපිට ධර්මයේ දේශනා කළේ තියෙන්නේ අයහපතටද? ඒ ගැඹුරින් විග්‍රහ කරන්නේ අපේ යහපතට. ඒ නිසා තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධ බුද්ධි අග්‍රඵලය බුද්ධ. එහෙනම් දැන් මොකද කරන්නේ? සතිය හා යෝනිසෝ මනසිකාරය තියෙනවා මම. එයා මගේ ඒ කරුණ දෙක මගේ සිත තුළ ලැබුම් අරන් ඉන්නේ. නිරන්තරයෙන් මගේ සිත තුළ ක්‍රියාත්මකයි. එනකොට අයින් කරනවා. තරහසිත වෙලා කෙනෙකුට මයින් කරා. ගැටීමක් නෑ. ගැටෙන්නේ ඇලෙන හින්දා. හොඳට බලන්න නැද්ද කියලා? ගැටීම අයින් කරොත් ඇලීමකුත් නෑ. ඇයි? ඇලීම කියන්නේ ආසතැනනේ. කැමති තැන. කැමති තැනනේ ඇලීම කියන්නේ. එතකොට ඒක නැති තැනනේ ගැටෙන්නේ. ආසාදේ, කැමති දේ, ප්‍රිය දේ නොලැබෙන තැන ගැටෙනවා. එතකොට දැන් ගැටීම අයින් කරාම ආසාව නිකම්ම අයින් වෙලා තියෙනවා. තේරෙනවද? එහෙනම් එතකොට ලෝභයත් අයින් වෙනවා, දේශයත් අයින් වෙනවා, ලෝභයයි දේශයයි අයින් වෙනවා, මෝහයත් අයින් වෙනවා නිකම්. මෝහය අයින් කරන්න දෙන්නේ. මෝහය හෙවත් මුලාව හෙවත් රැවටීම හෙවත් නොදන්නාකම හෙවත් නොතේරෙන කම නිසා තමයි ඇලීමටයි ගැටීමටයි සිත තුළ ඉඩ දෙන්නේ. ඇලෙනවා ඒකට සිත තුළ ඉඩ දෙනවා, ගැටෙනවා ඒකට සිත තුළ ඉඩ දෙනවා. ඇයි? මෝහය හින්දා. එහෙනම් මේ දෙක අයින් කරොත් මෝහයක් අයින් කරන්න මෝහය නිකම්ම අයින් වෙනවා. එහෙනම් මෛත්‍රිය දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපිට යම් දෙයක් හොඳ දෙයක් ලබා ගන්න නම්, වටින දෙයක් ලබා ගන්න නම් අපි ඒකට යම් ධනයක් වියදම් කරන්න ඕනේ. හොඳ දෙයක්, වටින දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් අපි ගන්නව නම් ඒකට යම් ධනයක් වියදම් කරන්න ඕනේ. යම් මහන්සියක් වෙන්න ඕනේ. දැන් මේ මෛත්‍රිය කියන එක සිත තුළ ඇති කරගන්න ධනයක් ඕනේද? මහන්සියක් ඕනේද? නෑ, සුළු වෙලාවක් ඒ වෙනුවෙන් වෙන් කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක ක්‍රමක්‍රමයෙන් පුහුණු කරනවා. මෛත්‍රිය කියන්නේ සිතුවිල්ල. දේශය කියන්නේ සිතුවිල්ලක් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ වෙනුවට හැරෙවුවා මෛත්‍රියට ඒකත් එක චිතක්ෂණයක් තුළ ඇතිවලා නැතිවලා. හැබැයි මෛත්‍රියට අපේ සිත තුළ හොඳට පැතිරෙන්න ඒ මෛත්‍රිය තුළ විතර්ක વિચાર කරන්න කිසි ගැටලුවක් නැහැ. මෛත්‍රිය තුළ. හැබැයි දේශය තුළ විතර්ක વિચાર කරන්න ගියොත් අනර්ථයක් සිද්ධ වෙන්නේ. මෛත්‍රිය තුල ඕනතරම් විතර්ක කරන්න. මම නිදුක්කෙන් මා නිරෝගයෙන් මා සුවපත්යෙන් මා. මම කියලා ගත්තොත් දිට්ඨියක්. සතර මහා ධාතු සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා ගන්න. එහෙම ගත්තොත් හරි. සතර මහා ධාතු සුවපත් වේවා. අපි කියමු ශරීරය ආබාධයක් තියෙන, ආබාධය තියෙන තැනට සිත තියලා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතනවා. එහෙම හිතන්න පුළුවන්. ඒ ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. මගේ වේදනාව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. මගේ කියන්න ඕනේ වේදනාව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සංඥාව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සංස්කාරයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. විඥානය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. එහෙම හිතන්නකො. එතකොට බෙදිලා පේනවා. දකුණු පසෙන් වෙසෙන සතර මහා ධාතු සත්‍ය කියලා ගන්න වෙනවා. මොකද නැත්තම් මේක තේරුම් ගන්න බැහැ. දකුණු පසෙන් වෙසෙන සියලු සත්‍ය මනන්තය දක්වාම සිත මෙහෙවල සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා. මගේ වම් පසෙන් වෙසෙන සියලු සත්‍යවම නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා. අනන්තය දක්වාම සිත යවන්න ඕන. මගේ ඉදිරිපසෙන් වෙසෙන සියලු සත්‍යවම නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා. මගේ පිටුපසින් වෙසෙන සියලු සත්‍යවම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මට ඉහළින් වෙසෙන සියලු සත්‍යවම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මට පහළින් වෙසෙන සියලු සත්‍යවම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේක ඕන වෙලාවක කරන්න පුළුවන්. චිත්තං චරං නිසින්නවා සයනෝවා. හිටගෙනත් පුළුවන්. වාඩි වෙලත් පුළුවන්. ඇවිදිමනියත් පුළුවන්. වැතිරලත් පුළුවන්.
හරවන්න විතරයි තියෙන්නේ. හරවන්න යන්නේ එක චිත්තක්ෂණේ. ක්‍රෝධය තහට ගන්න යන්නේ එක චිත්තක්ෂණේයි. හැබැයි විතක්ක ਵਿਚාර දෙකෙන් පෝෂණය කරගන්නවා, වර්ධනය කරගන්නවා. සනේන් සතියහ යෝනිසෝ මනසිකාරය තියාගෙන හොඳ සීයහ මනා නුවණ තියාගෙන හටගන්න තැනම ක්‍රෝධයට ඉඩ දෙන්නේ නැහැ. මෛත්‍රියට හැරෙව්වා ඒකට යන්නේ එක චිත්තක්ෂණේයි. මෛත්‍රිය තුළ විතක්ක ਵਿਚාර. දැන් දෙකෙන් හොඳ එක මොකක්ද? වැඩි යන්නේ වර්තමානයේ අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ක්‍රෝධය, වෛරය, දේශය, රූපය අවලක්ෂණ කරනවද, ලස්සන කරනවද? තරහක්, ක්‍රෝධයක්, වෛරයක් තරහ සිතවිල්ලක් සිතට ආපු ගම, ඒකට කියන්නේ චිත්තජ රූප කලාප. සිත නිසා හටගන්න රූප කලාප. මොන කළු වෙන්නේ නැද්ද? වචන පිට කරන්න ඕනේ. ඒ මොහොන දැක්ක ගමන් කියන්න පුළුවන්. ඒක මොහොන තියා බලපුවම කියන්න පුළුවන් මෙයා ඉන්නේ මෛත්‍රියෙන්ද මෙයා ඉන්නේ තරහෙන්ද කියලා. වචනයක්වත් කතා කරන්න ඕනේ. එතකොට බලන්න, එතකොට සිත තුළින් මොහොන ලස්සන කරාද, අවලස්සන කරාද? ක්‍රෝධය නැමැති සිතුවිල්ල තුළින්. මෛත්‍රිය තියෙනවනම් කටපුරා hina වෙලා ළඟට ඇවිල්ලා තමයි සෙනෙහසෙන් පිළිගන්නේ. අර දේශය තරහ ක්‍රෝධ වෛර සිතුවිල්ල තුල ඒ පුච්චලේව දැක්ක ගම මොකද වෙන්නේ? මොහොන අපි කියන මොහොන පුඹ ගන්නවා කියලා. මන්නම් යන්නේ අයියේ ගෙදරට. වචනයක්වත් කතා කළේ නේ, අපිව දැක්ක ගම අහක බලාගත්තේ. දැන් එහෙම කියනවද නැති? මේකර බලන්නකො. වර්තමානයේ රූපකලාප විකෘතිද? දේශය තුල මෛත්‍රිය තුල රූප කලාප ප්‍රසන්නද? ප්‍රසන්නයි. ඒතකොට සිත විසින් ඒ කියන්නේ නාම ධර්මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය කියන උපකාරයි. අර මෛත්‍රිය නැමැති යහපත් සිතුවිල්ල ශරීරයේ රූප කලාප වලට ෂණයක් 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 පාසා ඇතිව නැති වෙන රූප කලාප වලට ප්‍රත්‍යයයි. සිත තරහ සහගත සිතුවිල්ලන් නම් රූප කලාප දුර්වර්ණයි. අපි කැමති දුර්වර්ණ රූප කලාප වලටද ප්‍රසන්න රූප කලාප වලටද බලන්න. මේ වර්තමානයේ මේ මොහොතේ මේ දැනගෙන නෙමෙයි දැකලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒක අයින් කරනවද නැද්ද? කවද්ද අයින් කරන්නේ? කවද්ද අයින් කරන්නේ? මේකට වෙලාවක් අවශ්‍ය වෙන්නේ. දිනයක් වෙන් කරගන්න ඕනෙත් නෑ. මොහතයි යන්නේ. හැබැයි අර සතිය හා යෝනිසෝ මනසිකාරය සීය හා මනා නුවණ නූපන් ව්‍යාපාදයක් උපදීවි. තමන් ළඟ ව්‍යාපාදය තියෙනවා නම් ව්‍යාපාදය තියෙන බව තමන් දැනගන්න, දැකගන්න. තමන් ළඟ දැන් ව්‍යාපාදයක් නැත්තම් මගේ සිත තුළ දැන් ව්‍යාපාදයක් නැහැ කියලා දැනගන්න, දැකගන්න. හැබැයි තමන් ගාව නැත්තම් දැන් තේරෙනවා මයි ගාවද ව්‍යාපාදයක් නැහැ කියලා. හැබැයි නූපන් ව්‍යාපාදයක් යම් වෙලාවක එනවා. ඒක දැනගන්න, දැකගන්න. නූපන් ව්‍යාපාදයක් අසමූලික කරගෙන අමනාප සිතුවිලි එනවා. බාහිර රූපයේ ස්වභාවය අනුව. කන මූලික කරගෙන බාහිර ශබ්දයේ අනුව, ඒ ශබ්දය අනුව අමනාප සිතුවිලි එනවා. නාසය මූලික කරගෙන බාහිර ගන්ධය පිළිබඳව අමනාප සිතුවිලි එනවා. දිව මූලික කරගෙන ඒ රසය පිළිබඳව අමනාප සිතුවිලි එනවා, තරහ සිතුවිලි එනවා. ශරීරය මූලික කරගෙන අමනාප සිතුවිලි එනවා. මනස මූලික කරගෙන අමනාප සිතුවිලි එනවා. ඒක දැනගන්න, දැකගන්න. ඒ දැනගන්න, දැකගන්න නම් සතියහ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ, එන වෙලාවට අල්ලගන්න ඕනේ. ඒතර නූපන් ව්‍යාපාදයක් උපදීද? ඒක දැනගන්න, දැකගන්න. ඒ උපන් ව්‍යාපාදේ ප්‍රහීනද? ඒ කියන්නේ සහමුලින් අවසන්ද? ඒක දැනගන්න, ඒක දැකගන්න. සහමුලින් අවසන්. ඒ ව්‍යාපාදේ මත නූපදීද? ඒකත් තමයි දැනගන්නවා, ඒකත් දැකගන්නවා. දැන් එහෙනම් බුදුරජාණන්සේ දේශනා කරන මේ උරග වර්ගය. දැන් එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. ඔය තමයි පව්පින් කියන්නේ. පව් කරගන්නත් පුළුවන්,
ඒකටත් මනස මූලික වෙනවා පින් කර ගන්නත් පුළුවන් ඒකටත් මනස මූලික වෙනවා මනෝපුබ්බංගම ධම්මා මනසට මනෝමය මනසාච්චේ ප්‍රසන්නේන ප්‍රසන්න වූ මනස එහෙනම් ක්‍රෝධය අවසන් කළ යුතු ධර්මයක්ද නැවත නැවත සිත තුළ පැවතිය යුතු ධර්මයක්ද හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේක අයින් කරන්න හැබැයි අයින් කරන්න කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ දැන් පුළුවන් අයින් කරන්න දැන් පුළුවන් අයින් කරන්න දැක ගන්න විතරයි ඕනේ දැන ගන්න දැක ගන්න ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් විලකට බැහැලා නෙළුම් නෙලනවා දැන් විලේ පතුලේ තියෙන මඩ මඩට බහින්න ඕනේ නෙළුම් ටික නෙලා ගන්න. හැබැයි නෙළුම් කියන්නේ පළාතම සුවඳම දෙයක්. හැබැයි මඩෙන් තමයි උපන්නේ. මුල තියෙන්නේ මඩි. එහෙනම් අපි ඉන්නෙත් මඩි. අපි අර සුවඳ නෙළුම නෙලා ගන්න. අන්න ඒ වගේ පංචකාම සම්පත්තිය තමයි මඩ. පස්කම් සැප මඩ. මොකද්ද මේ පස්කම් සැප කියන්නේ? පංචකාම පංච කිවි පහට කාම කිවි කැමති පංච කාමයට කැමති අනේ යම් කිසි කෙනෙක් ඒ පංච කාමයේ සිටින් බැහැර කරනවා අර නෙළුම නෙලාගෙන ගොඩට ඇවිල්ලා අතපස් ශරීරය පිරිසිදු කරගෙන අර නෙළුම් ඒක පූජා කරන්න ගන්නත් පුළුවන් මේක සුවඳහමන්න පැත්තකින් තියන්නත් පුළුවන් පලාතම සුවඳහමයි තර පස්කම් සැප හොයන පුච්චලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුවඳ ගහන පුච්චලෙන්නේ නෙමෙයි. සුවඳ ඇති පුච්චලෙක් පංචකාමයේ කියන්නේ ඇසෙන් නිරන්තරයෙන් ලස්සන රූප හොයනවා. රූපකාම. කනෙන් නිරන්තරයෙන් මිහිරි ශබ්ද හොයනවා. නාසයෙන් නිරන්තරයෙන් හොඳ සුවඳ හොයනවා. දිවෙන් නිරන්තරයෙන් ප්‍රණීත රස හොයනවා. ශරීරයෙන් නිරන්තරයෙන් පාස වෙනවා. මනසින් නිරන්තරයෙන් හොඳ අරමුණු යහ හොඳ අරමුණු වෙනවා. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචඉන්ද්‍රයන්ගෙන් ඒ ආස්වාද විඳලා මනසින් කරන්නේ ඒ විඳපු ආස්වාදයන් පිළිබඳව නැවත 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 විතර්ක කරනවා. අතීතයේ දැකපු මනරම් රූප පිළිබඳව පැත්තකට වෙලා ඉඳන් කල්පනා කරනවා ආස්වාදයේ විඳපු හැටි අතීතයේ අහපු මීරි හඬවල් පිළිබඳව ඒ ආස්වාදයේ විඳපු හැටි පැත්තකට වෙලා කල්පනා කරනවා ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ නැති තැන මේ කල්පනායින්නේ විතර්ක කල්පනායින්නේ අතීතයේ විඳපු සුගන්ධයන් පිළිබඳව පැත්තකට වෙලා ඉඳලා කල්පනා කරනවා අතීතයේ විඳපු රසයන් පිළිබඳව පැත්තකට වෙලා ඉඳලා කල්පනා කරනවා. අතීතයේ විඳපු පහස පිළිබඳව පැත්තකට වෙලා ඉඳලා කල්පනා කරනවා. නැද්ද? කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ පංචකාමයේ නෙමෙයිද? පස්කම් සැප නෙමෙයිද? පස්කම් සැප. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පංචකාමය විඳින්න ගිය පුච්චලයා නැවත නැවත මඩේරේ මේක මේ පංචකාමයේ කියන එක ඊටමත් අතිශය භයංකාරයි නිවන තියෙන්නේ පංචකාමයේ තියෙන තැන නිවිඳින තැන නෙමෙයි ඒකට හාත්පසින්ම විරුද්ධ තැන යමෙක් පංචකාමයේ තුලින් නිවන හොයනවා නම් ඒක යාට කවදාවත් ලැබෙන්නේ නැහැ పంచకామయ నవిదిన తన తమై నివన తీన్ అతీతయ అనాగతయ అతహరుపుతన శీలుమ అపేక్షావ నతహరుపుతన నివన ఎన ఇస్సలామ అతహరిన్న తీన పంచకామయై అసట రూప పెనే ఎలెన్నెత్ నే గెటెన్నెత్ నే సిత హెదువ కనట మిహిరి శబ్దహై ఎలెన్నెత్ నే గెటెన్నెత్ నే నాస్యేట సుంద ఆగ్రహని వేయి එක නවත්තන්න බෑ. පස්සපච්චය වේදනා. නවත්තන්න බෑ.
හැබැයි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. දිවට රස දැනෙනවා. රතන් වාසයටත් දැනෙනවා. හැබැයි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ශරීරයේ පහස දැනේ. සීතල සීතලද උෂ්ණද කියලා. හැබැයි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එතනට ගන්න ඕනේ මනස. එතකොට පංචකාමයේ පිළිබඳව ගැටලුවක් නැහැ. ආස්වාදයෙන් විඳිනවද? එතන ගැටලුවක්. ආස්වාදයක් ලබනවද? ආස්වාදයක් විඳිනවද? නැවත නැවත ආස්වාදයක් හොයනවද? එතන නම් ගැටලුවක්. දැන් ඇසට රූප පෙනී. අපි ඒක පාලනය කරගත්තොත් මොකද වෙන්නේ? හැබැයි පාලනය කරගන්න ඕනේ ධර්මතා දෙකක්. මොකද්ද? සතිය යෝනිසෝ මනසිකාරය. ඒකටත් උපකාරක වෙන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය. සීය හා මනානුවර. ඇලෙන්නේ සිටින්, ගැටෙන්නේ සිටින්. එහෙනම් පංචකාමය කැමති දේ හොයන්නේ සිටින්. මෙතන හොයන්න යන තැන සිට අයින් කරා. ඇලෙන තැන සිට අයින් කරා. හොයන තැන සිට අයින් කළා. එහෙන් රූප හොයන්නේ. මේ පාර යනකොට අනන්ත ප්‍රමාණ රූප ගැටේ හැට. තරහතන වාසෙත් පාර යනවානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගියනේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගියනේ. තැලිමත් තිබද? පංචකාම හැවුවද? නැහැ. එහෙන් මනරම් රූප, කණින් මනරම් ශබ්ද නැහැ. මේ පංචකාමයට කැමති වෙන්නේ මේ ඉන්ද්‍රියන්ට කැමති නිසා. මේ ඉන්ද්‍රියන්ට තියෙන කැමැත්ත අයින් කරගත්තා නම්, ඒ කියන්නේ ඇසට තියෙන කැමැත්ත අයින් කළොත්, ඇසට තියෙන කැමැත්ත තියෙන්නෙම ඇසින් විඳින්න ඕන නිසා. ඇසින් විඳින්න හොයනවා. එහෙනම් කැමැති රූපයට නෙමෙයි, ඉස්සෙල්ලා කැමැති ඇසට. ඒතර බාහිර ශබ්දයට නෙමෙයි ඉස්සෙල්ලා කැමැති වෙන්නේ, කනට. ඇයි? කන ඕනේ ශබ්දයට. බාහිර ගන්ධයට නෙමෙයි කැමති වෙන්නේ ඉස්සෙල්ලා. කැමති වෙන්නේ නාසයට. ඒ නාසය වනි ගන්ධය විඳින්න නම්. රසය බාහිර රසයට නෙමෙයි කැමති වෙන්නේ ඉස්සෙල්ලා දිවට. දැන් දිවක් තිබුණොත්නේ රසය විඳින්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මුඛයෙන් ආහාර දාන්න බෑ. උගුරේ කැන්සර් එකක් පිළිකාව. මුඛයේ පිළිකාව. දැන් යාට බට දාලා නාසයෙන් බ්ලෙන්ඩර් කරලා ආහාර දානවා. එහෙම තියෙනවද? ඔව්. එතකොට යාට අර දිවෙන් ආස්වාදය විඳින්න පුළුවන්? යාට විඳින්න බෑ. හැබැයි යා විඳින්න කැමතිද නැද්ද? එතකොට කැමති වෙන්නේ යා රසයටද දිවටද? දැන් කැමති වෙන්නේ ඉස්සෙල්ලම කෙටද? දිවට කැමති වෙන්නේ. ඇයි? දිව තිබ්බොත් තමයි අර රසය විඳින්න පුළුවන්. හැබැයි ආහාර ඇතුල් කරනවා. බ්ලෙන්ඩර් කරලා බට මාර්ගෙන් ආහාර යවනවා. ශරීරේ පැවැත්ම අරගෙන යනවා. හැබැයි යට ඒක විඳින්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා කැමති වෙන්නේ දිවට. වෙනවද? දැන් නාසයම ආබාධයන් නිසා ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ගියොත් එයා ගඳ සුවඳටද කැමති වෙන්නේ ඉස්සෙල්ලා නාසය හදාගන්නද මහන්සි වන්නේ? ඒකට කැමති ඉස්සෙල්ලාම කැමති මොකේද? අනිවාර්යයෙන්. දැන් කණෙන් මිහිරි ශබ්ද අහනවා. දැන් කන අක්‍රියයි. එතකොට යා මිහිරි ශබ්ද හදන්නද මහන්සි වෙන්නේ කන හදාගන්න. දැන් ඉස්සෙල්ලා කැමති මොකේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි. අර බාහිර දේවල්ට වලට ඇලුම් කරන්නේ මේවට තියෙන ආස්සාව, ඒකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන්. එතකොට බාහිර රූප, මනරම් රූප හදන්නේ ඇහැ තියෙන ඉඳනේ. දැන් අන්ධයා කිල්ටි වස්ත්‍රයක් දුන්නත් මේක ලස්සන වස්ත්‍රයක්, මේක අලුතෙන් ගෙනාවේ කඩෙන් ගෙනාවේ අලුත් එකක්, මේක ඇඳගන්න කිව්වොත් අඳිනවද නැද්ද? සතුටෙන් නෙමෙයි අඳින්නේ. හැබැයි මේ වස්ත්‍රේ දැලිකුණු තැවරිච්ච, මඩ ගෑවිච්ච අපිරිසිදු වස්ත්‍රය. නමුත් අර ආස්වාදය සතුටක් ලබනවද නැද්ද? එතකොට එයා අරක දැකලා සතුට වෙන්න කැමතිද නැද්ද? කැමති. හැබැයි දකින්න බැහැ. එහෙනම් එයා ඉස්සෙල්ලා කැමති වෙන්නේ අර රූපයටද ඇස් දෙකටද? දැසට කැමති වෙන්නේ. එහෙනම් මේකේ ධර්මතාවයන් කෙරෙහි සිතයින් කරන්න.
එතකොට පංචකාමේ නිකම්මයි ඉන්නේ. ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට හා සිතට තියෙන ආශාව අයින් කරගන්න. ඇල්ම අයින් කරගන්න. කැමැත්ත අයින් කරගන්න. ඒවට කැමැතියි. අර මොන ගහනවනේ. එතකොට විඳින්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම කැමති වෙන්නේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට. මනසට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අධ්‍යාත්මය ගැන ඉස්සෙල්ලා බලන්න. බාහිර දේවල් ගැන නෙමෙයි බලන්න ඕනේ අධ්‍යාත්මය ගැන. මේවා කොහොමද හටගන්නේ? මේවා කොහොමද පවතින්නේ? මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එහෙනම් පංචකාමයේ කියන එක අපි අතීත බහවල කොච්චර වින්දද? අනන්ත ප්‍රමාණ වින්දා. දැන් මේ භවයේ ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා නැත්නම් මේ ලෝකෙට බිහි වෙච්ච තැන ඉඳලම අපි පංචේන්ද්‍රයන්ගෙන් ආස්වාද විඳින්නේ නැද්ද? පංචකාමයට කැමති වුණාමද නැද්ද? කැමති වුණා. ආස්වාද විඳා. අදත් ඊයේත් ඇස පිනෙව්වා. කන පිනෙව්වා. හැබැයි ඇස කන නාසය දිව ශරීරනේ මනස පිනවන්නේ. ඒ මනස පිනවන්නේ ඒව උපකාර කරගන්න. ප්‍රත්‍ය කරගන්න. ඒ කියන්නේ රූපය ප්‍රත්‍යයි නාමයට. නැගස රූපය. බාහිර රූපයයි. ඒ රූප දෙක ප්‍රත්‍යයි සිත හදන්න. කැමති සිතක් හදන්න. ප්‍රියකරන සිතක්, ආසාද ජනක සිතක්. ඒතර නාම රූප දෙක නෙමෙයි දවුනොට ප්‍රත්‍ය. ඒ රූපේ නාමයට ප්‍රත්‍ය. ඒ මේක තේරෙන්නේ. ඒතර විඳින කෙනෙක් ඉන්නවද? පස්කම් සැප. කණයි ශබ්දේ රූප. ඒ දෙක නිසා හැදෙන්නේ සිත. ඒක නාමයක්. ඒතර රූප ධර්ම දෙක නාමයට ප්‍රත්‍යද? ප්‍රත්‍යනුපන් ධර්මයන් නෙමෙයිද අර සිත? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත? ප්‍රත්‍යනුපන් ධර්මය. ප්‍රත්‍ය ධර්මය කණයි ශබ්දේ. ඒතර කවුද පස්කම් සැප විඳින්නේ? කාටද පස්කම් සැප ඕනි? අර හැංගිලා ඇතුලෙන් ඉඳගෙන නොපෙනී ඉඳගෙන අපි රවට්ටන්නේ නැද්ද? මැජික්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්වන මැජික්. විඥානේ මායාවක්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්වනවා. සත්‍ය වශයෙන් නැහැ. හැබැයි තියෙන බව පෙන්වනවා. එහෙනම් නාසයයි ගන්ධයයි ඒ දෙක නිසා නෙමෙයි දර්ශිත. එතකොට රූප ධර්ම දෙකක් නාමයට ප්‍රත්‍යද? එතකොට කවුද නාසයෙන් විඳින්නේ? දිවයි රසයයි රූප ධර්ම දෙකක් ජීවා විඥාණයට ප්‍රත්‍යද? එතකොට ප්‍රත්‍යනුපන් ධර්මයන් නෙමෙයිද ජීවා විඥාණය? කවුද විඳින්නේ? අපි රවට්ටනවද නැද්ද? රවට්ටනවද නැද්ද අපේ මනස? මනසයි රවට්ටන්නේ. ශරීරයයි පහසයි රූප ධර්ම දෙකක්. හදන දෙකේම නැති එකක්. කාය විඥානයක්. එතකොට රූප ධර්ම දෙකක් නාම ධර්මයට ප්‍රත්‍යද? නැද්ද? මනසයි බාහිර අරමුණයි. මනස නාම ධර්මයක්. බාහිර ආරම්මණය රූප ධර්මයක් ගත්තොත් ඒක රූප ධර්මයක්. එතකොට ඒ රූපේ මේ නාමයට ප්‍රත්‍යයි. වේදනා සංඥා සංස්කාරණම් ගත්තේ මේ මනස නැමැති ක්‍රියාකාරීත්වය ඒ නාම ධර්මයන්ට ප්‍රත්‍යයි. උපකාරයි. ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් මනෝ විඥානය. චිතක්ෂණේ ඇති වෙලා නැතිනවා. ඒ කවුද විඳින්නේ? පස්කම් සැප විඳින කෙනෙක් ඉන්නව නම් ගත්තා කමන්නේ. නාම රූප දෙක. ඒක නාම රූප නෙමෙයිද මේ ඕනොන්ට ප්‍රත්‍ය? ඒක නාමය කියන්නේ පුච්චලෙද්ද? ද රූපය කියන්නේ පුච්චලෙද්ද? රූපය කියන්නේ සතර මහා ධාතුන්. නාමය කිව්වේ සිත. හා සිත විදිවලට. පේන්නෙත් නෑ, දකින්නත් නෑ, හොයාගන්නත් බෑ. ඉන්නේ කොහෙද දන්නෙත් නේ. ප්‍රත්‍ය නෙමෙයිද හදන්නේ? නමුත් අපි ප්‍රියද? මේතකොට මැජික් වලට අහු වෙලාද අපි? අර මැජික් කාරය පෙන්නනවා නේ. පෙන්නන්නේ සත්‍ය වශයෙන් තියෙන දෙයක්ද? සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නනවා. ඒකෝට කරන්නේ බොරුවක් නේද හිම්පිටි? මැජික් කාරය පෙන්නන්නේ හිම්පිටි බොරුවක් කරන්නේ. හැබැයි ඈතින් ඉඳන් බලන් ඉන්නකොට අපි රැවටිලාද නැද්ද?
මිරිඟු ඇති දෙයක්ද නැති දෙයක්ද? නැති දෙයක් කියන්නේ අර ඇත තියෙන. දියසීරමක් කොයි? හැබැයි තියෙනවද? අපි රැවටිලා නැද්ද? ඒ වගේම තමයි මේක. එහෙනම් පංචකාමරේ අයින් කළ යුතු එකක්ද? පැවැත්මට ඉඩ දිය යුතු එකක්ද? ආසාවෙන් පැවැත්විය යුතු එකක්ද? ද පැවැත්ම නැවැත්විය යුතු එකක්ද? නැවැත්විය යුතු එකක්. කාමරගේ පැටිකය අවසන් වුණොත් කොතනද ඉන්නේ කියලා Tamanට ලකුණු දාගන්න පුළුවන්. අනාගාමී වෙන තැනට එනකන් කිව්වේ. හේතු ප්‍රත්‍යච්චිව. එතකොට සක්කාය දිට්ඨි ඉවර වෙනවා එතනදී. හේතු ප්‍රත්‍ය අවබෝධය තුළ සක්කාය දිට්ඨි ඉවරයි. විචිකිච්ඡා නැහැ. කර්මයහ ඵලය දැක්කා. හේතුඵල දැක්කා. එතකොට සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි අවසන්. දැන් කාමරාගයේ පටිගයයි අවසන්. මේ දෙකයි කිව්වේ. අනාගාමී නිමේද? ආ? කොහෙද ප්‍රතිසන්දි? ආයේද මේ කාම ලෝකවලට? කරුණු දෙකයි නයින් කරන්න තියෙන්නේ. කරුණු දෙකයි නේද අයින් කරන්න තියෙන්නේ. හැබැයි ඒකට මන නුවණක් ඕනද නැද්ද? හොඳ සිහියක් ඕනද නැද්ද? හොඳ සිහියක් ඕනේ මන නුවණක් ඕනේ. ඒකට කිව්වා සම්මා සති. සතිය හා යෝනිසෝ මනසිකාරය. සති සම්පජඤ්ඤය මන නුවණ. ධර්ම දේශනාව අවසන් කරන. පැයක් ගියතේරෙන්නේ නැහැ. පැහැදිලිද කියනවා. මේ භාවය කරන්න බැරිද? පුළුවන්ද බැරිද? එක අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ කොහොම හරි කරනවා. එච්චරයි. මේක මම කොහොම හරි කරනවා. මට ඒ සඳහා නුවණ තියෙනවා. මට තේරෙනවා කියන දේ. මමම මගේ සිතෙන් විමසනවා. හරිද? හා වැරදිද? නිවැරදිද? මොකද්ද? වැරදිද මොකද්ද කියලා මම සිතෙන් විමසනවා. සිතෙන් මම පරීක්ෂා කරනවා. සිතෙන් හොයනවා. හොයල බලලා මමම සාහිතික කරගන්නවා. ඒ සාහිතික ආයි කාටවත් වෙනස් කරන්න බෑ. තමන් දැකලා තමයි සාහිතික කරගන්නේ. එහෙනම් දායකත්ව රාජකීය කමතවත්ත පාරේ පදිංචි විමනා වේදීර වීරරත්න ගුරු මහත්මිය වෛද්‍ය දිරුම් පුතණුවන් සහ වෛද්‍ය දිල්මා දියණිය විසින් දායකත්වය දරලා තියෙනවා. මීට වසර 25කට පෙර පරලෝසපත් වූ මාතර නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ KPG දසරත මහතාට මේ පින් අනුමෝදන් වී සසල දුක් කෙලවර වේවා. තෙමසකට පෙර පරලෝසපත් වූ මැටිල්ඩා බේදීර වීරරත්න ආදරණීය සහෝදරියට හා දෙපාර්ශ්වයේම මීගේ දෙමව්පියන්ට සහ සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසල දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින වැඩිමහල් සහෝදරයන් වන ලීලා සාස්ත්‍රියා මහත්මීන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැරසේවා. වෛද්‍ය දිල්මා සහ දිලොම් මෙතුරු පවුලේ සියලු දෙනාට නිරුප්‍රදිතව රටට ජාතියට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ආවාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැරසේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාවේ කුසලෙන් ධර්ම මාර්ගය පූර්ණණය කර ගැනීමට හේතු උපනිශ්‍රේ වේවා. කොරෝනාව සංගතයෙන් පීඩා විඳින සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම උතුම් ධර්ම දේශනාවේ කුසලයෙන් සියලුම දෙනාට ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් තියෙනවා. මනා රැස් කරගත්තානත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ නම් සදාන් කළ නම් සදාන් නොකළ තවත් අයත් නම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. මේ සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුමන් පරන්ති. රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ නම් සදහන් කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවණය දීර්ඝායු සම්පත් සැලසේවා. මේ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ිතාගෙන සාදු කියන්න. අවසාන වශයෙන් රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා ිතාගෙන සාදු කියන්න. සෑම දෙනාටම ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.